ජාත්‍යන්තර සමුපකාර දිනයට සමකාමීව අධ්‍යාපන සේවා නියුක්තකයන්ගේ සමුපකාර සකසුරුවම් හා ණය දින සමිතිය සංවිධානය කළ ජ්‍යෙෂ්ඨ අධ්‍යාපන ගුරු සමාජිකයන්ට උපහාර පිදීමේ උළෙලක් නවනගර ශාලාවේදී පැවැත්වුණා. 210,000ක් වන සමාජිකයන්ගෙන් තොරකත් ජ්‍යෙෂ්ඨ සමාජිකයන් 210 දෙනෙකු සඳහා මෙහිදී ත්‍යාග පිරිනැමුණා. ප්‍රවීණ ගායන ශිල්පී එච්.ආර්. ජෝතිපාල මහතාගේ 37 වෙනි ගුණ සමරුව වෙනුවෙන් උත්සවයක් සුදර්ශී ශාලාවේදී පැවැත්වුණා. අසරණ දෙමව්පියන් 37 දෙනෙකු සඳහා වේලි ආහාර පාර්සල් බෙදා දීම මෙහිදී සිදු කෙරුණු අතර නිශාන්ත කුමාර මහතා විසින් වසරක් පාසා මෙම උත්සවය සංවිධානය කරනවා. හිටපු බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා. රාජකීය සිරි විචාරාම විහාරස්ථානයේ 13 වෙනි වරට සංවිධානය කළ මිහිඳු මහා පෙරහැර පසුකීතා වේදී සංචාරය කළා. උඩරට පහතරට නර්තනාංග මෙන්ම අලියතුන්ගින් පෙරහැර වර්ණවත් වුණා. පූජ්‍ය දෙවුන්දර ධම්මරුචි ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙනුයි ඒ සංවිධානය කෙරුණේ. ගාල්ල උඩුගම අධ්‍යාපන කලාපයේ අති දුෂ්කර පාසලක් වන අපර හෝමදොල කනිටු විද්‍යාලයේ ශිෂ්‍යනායක නිල ලාංඡන පැළඳවීම පසුකීදා සිදු කෙරුණා. ඒ උඩුගම අධ්‍යාපන කලාප කාර්යාලයේ ආරාධිතයන් රැසකගේ සහභාගීත්වයෙන්